ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි, අද දවසේදී මේ පින්වත් පිරිස සූදානම් වන්නේ අප සරණ යන්ට යෙදුන තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා වදාළ උතුම් දහම් කාරණා කිහිපයකට සවන් දෙන්නට. පින්වතුනි, මේ ලෝකයට බුදු කෙනෙක් පහළ වුණාට පස්සේ දෙවි මිනිසුන්ට සුගතිය තුල ස්ථාවර වෙන්නට, ඒ වගේම සංසාර දුකින් නිදහස් වෙන මඟ පෙන්වා දෙන්නටත් උපකාරයක් වෙනවා. අපි සියලු දෙනාම ඉමක් කොනක් නොපෙනෙන මේ සංසාර ගමන තුල සැරිසරන්නේ ජීවිත අනාබෝධය මුල් කරගෙන. ඒ තමයි චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව තියෙන අනවබෝධය හේතු කරගෙන තමයි අපි සියලු දෙනාම සංසාරයේ ගමන් කරන්නේ. මේ විදිහට සංසාරයේ ගමන් කරන දෙවි මිනිසුන්ට සුගති ලෝකයේ පිණිස හේතු වන විදිහට සිතක වචනිය මුල් කරගෙන පුණ්‍ය කර්ම සකස් කරගන්න ආකාරය පිළිබඳ බුදුරණවහන්සේ පෙන්වා දෙනවා. අද අපි ගොඩක් කලාවට පින සිද්ධ කරගන්න ආකාරය නිවැරදිව වටහාගෙනත් නැහැ. ඉතින් ඒ නිසා අපි අපේ හිත තුළ හටගන්න පැහැදිලි මුල් කරගෙන සිතින් සිතන වචන කතා කරන කයින් ක්‍රියා කරන දේවල් ගැන අපි ලොකු අවධානයක් යොමු කරගන්නට ඕන. අපි මේ සමාජය තුළ ජීවත් වෙනකොට අපි නොදැනුවත්වම සමාජයට අපි ගොදුරක් වෙලා සමාජයේ සාධාරණ අසාධාරණය කියන කාරණා මුල් කරගෙන අපි සිතින් කයින් වචනයෙන් කර්ම කරගන්නවා. පින්වතුනි, අපි කවුරුත් කැමති සාධාරණයේ යුක්තිය ඉටු වෙනවට. සමාජයේ සාධාරණයේ අසාධාරණයේ මුල් කරගෙන අපි යුක්තිය වෙනුවෙන් සාධාරණ වෙනුවෙන් අපි බොහෝ දේවල් කරනවා. කයින් ක්‍රියා කරනවා, වචන කතා කරනවා, මනසින් සිතනවා. හැබැයි පින්වතුනි, අපි නොදැනුවත්වම අපට අසාධාරණයක් වෙන්න ඉඩකඩ බොහෝ වෙලාවට තියෙනවා. සමාජයට සාධාරණයක් කරන්නට, සමාජයේ හොඳ දේම කරන්නට අපි කැමති. ඒක මේ ලෝකේ තියෙනවා නම් හොඳයි. නමුත් පින්වතුනි, මේ ලෝකයේ තුල මේ සාධාරණ අසාධාරණයේ කියන පදනමත් එක්ක තමයි මේ පැවැත්ම තියෙන්නේ. කවදාවත් හැමදාම සාධාරණී විතර යුක්තිය විතරක් තියෙන එකක් නෑ. අපි සමාජය වෙනස් කරන්න දඟලනකොට අපි සිතින් කයින් වචනෙන් අපට අසාධාරණයක් කරගෙන අපි මොකද වෙන්නේ? අපි සමහරවට මේ ලැබිච්ච මිනිසත් බව අපින් අහිමි වෙන වැඩපිළිවෙලක් අපි පුරුදු කරනවා සමාජයේ සාධාරණයක් ඉෂ්ට කරන්න කියලා. ඒකට හේතුව ඇයි? අපි දකින්නට ඕනේ ලෞකික සම්මාදිට්ඨිය මත පදනම් වෙලා මෙලව පරලොව පිළිබඳ විශ්වාසය තියෙන්නට ඕනේ. ඒ විශ්වාසය මුල් කරගෙන තමන්ගේ ජීවිතය ගැන හොයන්නට ඕනේ. කම්මස්සකෝමි කම්මදායාදෝ කම්මයෝමි කම්මයෝනි කම්මබන්දු කම්මපටිසරණ. අපි සියල්ලක්ම කර්මයයි දෑවැද්ද ඥාතියා පිළිසරණ උරුම කරගනින්න කියලා. මෙන්න මේක දකිනකොට සමාජයේ යම් කිසි කෙනෙක් වැරදි විදිහට ජීවත් වෙනවා නම්, අසාධාරණී කරනවා නම්, ඒ කර්මය කාටද? ඔහුට, අපට නෙමෙයි. අපි අසාධාරණී වළක්වන්න අපේ හිතේ ගැටීමක් මුල් කරගෙන අපි යමක් කරනවා නම්, කියනවා නම්, හිතනවා නම්, ඒ කර්මය කාටද? ඒ කර්මය තමන්ට. එතකොට දෙන්නම කර්ම රැස් කරගත්තා. වැරදි වැඩේ අසාධාරණී කරන කෙනත් කර්මය සකස් කරගෙන එයත් රැස් කරගන්නවා විඳවන්න. ඒ විදිහට වැරදි වැදිහට කටයුතු කරමින් සමාජය තුළ බැබළෙනවා නම්, සමහර විට එයා කලින් ජීවිතේ විශාල පුණ්‍ය කර්මයක විපාකයක් තමයි මේ ජීවිතේ සැපවත්ව ගත කරන්නේ. නමුත් දැන් කරන දේ තුළින් එයාට දුගතියකට යන දෙයක් සකස් කරගන්නවා. හැබැයි අනිත් කෙනා කරන විඳවිල්ල දැකලා අපි අපට අසාධාරණයක් කරගන්නවා. මෙන්න මේක අද ගොඩක් වෙලාවට සිදුවෙනවා. මේක ගැන අපි ගොඩාක් අවධානයෙන් බලන්නට ඕනේ.
එහෙම පින්වතුන් අපි බැරිව නැතිනම් අපේ ජීවිතයට අපි අසාධාරණයක් කරගන්න සමාජයේ සාධාරණයක් කරන්නට ගිහිල්ලා අපි අපට අසාධාරණයක් කරගන්නවා ලැබිච්ච අවස්ථාවත් අහිමි වෙලා යනවා ඊට පස්සේ ඒ නිසා හොඳට හිතන්න තමන්ගේ ජීවිතය ගැන තමන්ගේ ජීවිතේ තමන් හිතන කතා කරන ක්‍රියා කරන දේ ගැන හිතන්න මේ විදිහට හිතන කෙනෙකුට පින්වතුනි ආධ්‍යාත්මී ඒතුල් මුස් දැනසින්න පුළුවන් හැබැයි ඒක නිකම්ම කෙනෙකුට පුරුදු කරන්න බෑ ඒකට යම් කිසි හෝ නුවණක් අවශ්‍යයි නිවැරදිව ලෞකික සම්මාදිට්ඨිය ඇති වෙච්ච කෙනාටත් යම් නුවණක් තියෙනවා ඒ දෘෂ්ටිය මුල් කරගෙන එයා දන්නවා මේ සංසාරේ සත්‍යය සැරිසරනකොට තමන් කරන කර්ම විපාක අනුව තමයි මේ සියල්ලක්ම ලැබෙන්නේ කියලා. ඉතින් මේ ලෝකේ අසාධාරණෙන් හරි යම් කිසි කෙනෙක් බබලෙනවා නම් එයා පූර්ව කළපු පිනක විපාකයක් මේ ජීවිතේ බබලෙන්නේ. නමුත් කරන දේ මතමත්ේ දුක් විපාක ලැබෙන බවත් ඔහු දන්නවා. අන්න සම්මා ලෞකික සම්මා දිට්ඨියත් එක්ක හිතන චින්තනේ. ඉතින් වෙන කෙනෙක් වැරද්දක් කරාට ඇයි මම තරහ ඇති කරගන්නේ? අන්න ඒ වෙලාව යා හොඳට තමන්ගේ හිත ගැන බලනවා. තමන්ගේ හිතේ ක්‍රියාකාරීත්වය බලනවා. තමන් හිතන සිතුවිල්ල බලනවා. මෙන්න මෙහෙම එයා කල්පනා කරනකොට එයාට පුළුවන්කමක් ලැබෙනවා අන්න ඒ කෙරෙහි තියෙන ගැටීම දුරු කරන්න. මෙන්න මේ ගැටීම ඒ දුරු වුණේ එයා යම් විදිහකට චින්තනයක් මෙහෙවපු නිසා. ඉතින් බුදුරජාණන් වහන්සේ නමක් මෙන්න මේ විදිහට තමන්ගේ ජීවිතේ සිත කය වචනේ සංවර කරගන්න ආකාරය පැහැදිලි කරනවා. මෙන්න මේ විදිහට ප්‍රතිපදාවක් යමෙක් දිගටම පුරුදු කරනවා නම් එයාගේ ජීවිතය අනිවාර්යෙන් සුගතිය කරා යනවා. පූර්ව කරපු විශාල අකුසලයක් මතුවේ නැතිනම් අනිවාර්යෙන් එයා සුගතිය කරා යනවා. බුදුරණවහන්සේ කර්දකාය කියන දේශනාවේ පැහැදිලි කරනවා පුංචි කාලේ ඉඳලා යම් කිසි කෙනෙක් මෛත්‍රියක් වැඩුවොත් එයා අතින් අකුසලයක් සිදු වෙනවා කියන කාරණාව වෙන්න පුළුවන්. එහෙම දෙයක් වෙන්න බෑ. එකම දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් දරුවාට දක්වන සෙනෙහස වගේ ලෝකයා කිරී දකින්න පුළුවන් නම් දැන් පුංචි ළමයා වැරද්දක් කරන්නේ යයි නොදන්නාකමට අම්මා කේන්ති ගන්නවද? ඒ ගන්න කේන්ති ළමයා හදන්න නෙමෙයිද? තරහෙන් පළිගන්න අදහසින් නෙමෙයි. අනුකම්පාවෙන් උපේක්ෂා සහගතව හදන්න යමක් කරනවා. ඒ වගේ පින්වතුනි මේ ලෝක සත්‍යය අපට දකින්න පුළුවන් නම් මේ සියලු දෙනාම ජීවිතයේ අනවබෝධයෙන් නිසා මේ අකුසල් කරන්නේ වැරදි වැඩ කරන්නේ ඉතින් මම මොකටද මෙයාට ගැටෙන්නේ කියලා එතකොට අපේ හිත තුල උපේක්ෂාව හට ගන්නවා මෛත්‍රිය හට ගන්නවා කරුණාව හට ගන්නවා මුදිතාව හට ගන්න මේ හැම එකක්ම අපි තුල හට ගන්නවා මෙන්න මේ විදිහට ලෞකික සම්මාදිට්ඨිය පුරුදු කරගන්න කෙනෙකුට බුදුරයන් වහන්සේගේ දහම අහන්න කැමති වෙනවා. ඇයි මෙලව පරලව විශ්වාස කරනවා? සුගති දුගති විශ්වාස කරනවා. පින්පව් විශ්වාස කරනවා. ඒ වගේම තමයි ජීවිතය අවබෝධ කරගත ශ්‍රමණක් බ්‍රාහ්මණවරු විශ්වාස කරනවා. එතකොට එයාගේ හිතේ කැමැත්තක් ඇති වෙනවා. දුගතිය ඉක්මවලා සුගතියට යන්නටත් ඒ වගේම මේ සසර ගමන යන වැඩපිළිවෙල නවත්වන්නටත් එයාගේ තේ කැමැත්තක් ඇති වෙනවා. ඒකට කැමැත්තක් ඇති වෙන්නේ ඇයි? ඔහුට විශ්වාසයක් තියෙනවා ජීවිතය අවබෝධ කරගත්ත ශ්‍රමණක් බ්‍රාහ්මණවරු ඉන්න බව. මෙන්න මේ විශ්වාසය මුල් කරගෙන අන්න බුදුජානන් වහන්සේ නමකගේ දහම අහනවා මේ දුකෙන් නිදහස් වීම පිණිස. එතකොට බුදුජානන් වහන්සේ නමක් මේ ලෝකෙට පහළලා පෙන්වා දෙන්නේ මේ අවිද්‍යා සහගතව සංසාරේ සුගති දුගති ලෝකවල සැරිසරන ආකාරයත් අවිද්‍යාව දුරු කිරීමත් එක්ක මේ සියල්ලක්ම ඉක්මවන ආකාරයත්. ඉතින් මෙන්න මේ විදිහට යම්කිසි කෙනෙක් බුදුරණවහන්සේගේ ධර්මයේ හොයනකොට එයා බුදුරණවහන්සේ කියලා දුන්න මේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඇති කරගන්න අවශ්‍ය දේවල් තමන්ගේ ජීවිතේ ලං කරගන්න උත්සාහ කරනවා. ලෞකික සම්මාදිට්ඨියෙන් යුක්තව ඉන්න කෙනා අනිවාර්යයෙන්ම
ශ්‍රමණක් බ්‍රාහ්මණවරුන්ගේ ඒ දහම තමන්ගේ ජීවිතේට ඇති කරගන්න කැමැත්තක් ඇති වෙනවා. හැබැයි ඔහුට වැටහෙන්නට ඕනේ ඒ ජීවිතය අවබෝධ කරගත්තේ සැබෑම උත්තමයා තමයි බුදුරන් වහන්සේ කියන එක. ඊළඟට බුදුරන් වහන්සේගේ දහම අහන්නට යොමු වෙන්නට වෙනවා. ඒ දහම අහන්න නැතුව කවදාවත්ම හැකියාවක් ලැබෙන්නේ නැහැ සංසාර දුකින් නිදහස් වෙන්න. මේ දුකින් නිදහස් වෙන්නට නම් ඒ දහම අහන්නට ඕනේ. දැන් ආලාර කාලා මුද්දකරා පුත්ත වගේ අය විමුක්තියක් හෙව්වා. මේ ලෝකයේ තියෙන අසාරත්වයේ වටහාගෙන විමුක්තියක් හෙව්වා. ලෞකික සම්මාදිට්ඨිය තිබුණා. විමුක්තියක් හෙව්වට ලැබුණද? සැබෑ විමුක්තිය ලැබුණේ නැහැ. ඇයි ලැබුණේ නැත්තේ? බුදු කෙනෙකුගේ දහමක් අහුණේ නැහැ. මේ ජරා මරණ දුකක් බව, සංසාර ගමන් කිරීම දුකක් බව තේරුම් අරගෙන මේ දුකින් නිදහස් වෙන්න ඕන කියලා හිතාගෙන යමක් පුරුදු කළා. හැබැයි ඒ පුරුදු කරපු දේ තුළින් ඔහුට ලැබුණේ මේ කාම ලෝකයේ ඉක්මවලා කාමයන්ගෙන් වෙන් වෙලා ලබන්නා වූ සැපයක් විතරයි. බුදු කෙනෙකුගේම දහමක් ඇහුවා නම් එවැනි චින්තනයක් තියෙන කෙනෙක් අන්න යාට පුළුවන්කමක් ලැබෙනවා මෙන්න මේ සැබෑ වැඩපිළිවෙල වටහාගෙන බුදුරන් වහන්සේ පෙන්වා දුන්නේ දහමක් දකින්නට. එහෙනම් පින්වතුනි අපි ටිකක් කල්පනා කරලා බලමු බුදුරන් වහන්සේ පෙන්නපු විදිහට, බුදුරන් වහන්සේ වදාළ විදිහට මේ දහම අපේ ජීවිතේට අපි තේරුම් ගන්න කොහොමද කියලා. අපට ගොඩක් වෙලාවට අපි නිවැරදිව බුදුරන් වහන්සේගේ දහම අහන්නේ නැති නිසා අපට හදිස්සියක් කලබලයක් මේ දුකින් නිදහස් වෙන්න තියෙන නිසා අපි විවිධාකාර දේවල් පුරුදු කරනවා. හැබැයි පින්වතුනි ඒ කරන පුරුදු කිරිල්ල අර ආලාරකාරා මුද්දකරා පුත්ත කියන ඒ බ්‍රාහ්මණයන් කර පුරුදු කිරිල්ල වගේමයි. එතෙන්ට යන්න පුළුවන් වේවි. ඒ ලැබපු විමුක්තිය ඒක ලබන්න පුළුවන් වේවි. එයාලා යම් කිසි දෙයකින් විමුක්ත වුණා. ඒ තුල ඉන්නකන් එයාලට එක තියෙනවා. ඒකින් අයින් වුණාට පස්සේ නෑ. එහෙනම් අපි සැබෑ විමුක්තියක් අපට ලබා ගන්නට නම් මුලින්ම කළ යුත්තේ මොකද්ද? ඒ බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්න දේ අපි තේරුම් ගන්නට ඕනේ. බුදුරණන් වහන්සේ පෙන්වා දුන්න දේ අපි තේරුම් ගත්තේ නැතිනම් අපට කවදාවත් සැබෑ විමුක්තියක් ඇති කරගන්න බෑ. හැබැයි අපි විමුක්තියක් ඇති වුණ බව රැවට විමුක්තියක් ඇති වුණ බව හිතාගෙන රැවටේ. අපට දුකක් කරදරයක් ලැබෙන එකක් නැති වෙයි. නමුත් අපි ඒ තුල වාසය කරනකන් විතරයි. අපට ඒකෙන් අයින් වෙච්ච ගමන් නැවතත් ලැබෙන්නේ මේ දුක්ඛිත සංසාරෙමයි. බුදුරණවහන්සේ පෙන්වා දෙනවා පින්වතුනි ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඇතිවන්නට කාරණා දෙකක් තමා තුළ තියෙන්නට ඕන. ඒ තමයි අනුන්ගෙන් දහම අහන්නට ඕන. පරතෝච ගොහසු. අනුන්ගෙන් ධර්මය අහන්නට ඕන. යෝනිසෝච මනසිකාරෝ. නුවණින් විමසන්නට ඕන. මෙන්න මේ දෙක තමයි සම්මාදිට්ඨියට මූලිකවම කාරණා. මේ දෙක නැති තැන කවදාවත් සම්මාදිට්ඨිය ඇතිවන්නේ නැහැ. එහෙනම් අපි මේ දෙක අපේ ජීවිතේ නිරන්තරයෙන් ඇති කරගන්නට ඕනේ. මේ දෙකම පුරුදු කිරීමෙන්ම තමයි සම්මාදිට්ඨිය ඇතිවන්නේ. දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං, මග්ගේ ඥානං කියන මේ ආර්ය සත්‍ය හතර ගැන නුවණ ඇතිවන්නේ මෙන්න මේ කාරණා දෙක පුරුදු කිරීමෙන්මයි. එහෙනම් අපි කල යුත්තේ මොකද්ද? මේ කාරණා දෙක පුරුදු කරගන්න. නමුත් අපි අද හොයන්නේ අපට ඉක්මනින් සැනසීමක් ඇති කරගන්න කියලා යම් ප්‍රතිපදාවක්. ඒ හොයන ප්‍රතිපදාව තුළ අපි ලබන විමුක්තිය, අපි ලබන සැනසීම බුදුරන් වහන්සේ පෙන්නපු සැබෑ දහම තුළින් ලබන සැනසීම නෙවෙයි. ඉතින් ඒක නිසා අපි කලබල වෙන්න හොඳ නැහැ. අපි කලබල විය යුත්තේ කොමකටද? ඒ දහම අහන්නට, ඒ දහම තේරුම් ගන්නට මිසක්
දන්න ටික පුරුදු කරන්නට නෙමෙයි. අහපු ටිකක් පුරුදු කරන්නට නෙමෙයි. යම් වැඩපිළිවෙලක් පුරුදු කරන්නට නෙමෙයි. කවුරු වරි කියන වැඩපිළිවෙලක් පුරුදු කරන්නට නෙමෙයි. එයා කියන වැඩපිළිවෙල පුරුදු කරොත් ඒ ප්‍රතිඵලය ලැබෙයි. දැන් ආලාරකාරාම කියපු පුරුදු ප්‍රතිඵලය ප්‍රතිපදා පුරුදු කළොත් ඒ ප්‍රතිඵලය ලැබෙනවා. බුදුරණවහන්සේ පෙන්නපු දෙයම අපි තේරුම් අරගෙන පුරුදු කළොත් විතරයි අපට විමුක්තියක් ලැබෙන්නේ. අපි අද ගොඩක් කලාවට දහම පුරුදු කරන්නට කියලා විවිධාකාර අයගෙන් විවිධාකාර දේවල් අහගෙන යමක් පුරුදු කරනවා. හැබැයි ඒ කරන පුරුදු කිරීල්ල තුල අපි තුර තියෙන දෘෂ්ටියක්. ඒක දෘෂ්ටියක් බවවත් අපට වැටහින්නේ නැහැ. එච්චරටම අපේ හිත මුලාවටපත් වෙනවා. දැන් සාමාන්‍යයෙන් වැරදි වැඩක් කරනකොට නම් අපට ප්‍රකටන අපි වැරද්දක් කරනවා කියලා. නමුත් පින්වතුනි, දෘෂ්ටියකට කෙනෙක් කිර වුණාට පස්සේ ඒ දෘෂ්ටිය තමාම තේරුම් ගන්නකම් වැරදි කියලා එයාට එකින් ගැලවෙන්න බෑ. එහෙනම් මේ ලෝකේ පින්වතුනි, සද්ධර්මය අහන එක කොච්චර දුර්ලභ කාරණාවක්ද. ඒ දහම අහලා නිවැරදිව නුවණින් විමසන එකත් කොච්චර දුර්ලභ කාරණාවක්ද. ඒක නිසා අපි හොඳ අදහසක් ඇති කරගන්නට ඕනේ. යමක් පුරුදු කරන්නට කලින් ඒ පුරුදු කරන දේ තුලින් ලැබෙන ප්‍රතිඵලය මොකද්ද කියලා හොයන්න. ඒකයි බුදුරණවහන්සේගේ දහම තියෙන්නේ. දන්න කෙනාටත්, දකින්න කෙනාටත්, ප්‍රඥාවන්ත කෙනාට, නුවණින් දනිමින් දකිමින් යන කෙනාටයි බුදුරණවහන්සේගේ දහම තියෙන්නේ, වෙන කෙනෙකුට නෙමෙයි. එහෙනම් මේ නුවණින් දනිමින් දකිමින් යන වැඩපිළිවෙල අපි ඇති කරගත්තොත් විතරයි අපට බුදුරණවහන්සේගේ දහමින් සැබෑම ප්‍රයෝජනී ඇති කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. පින්වතුනි, ලෞකික සම්මාදිට්ඨිය එක්ක අපි ඉන්නකොට අපට මූලිකවම ඇතිවන දේ තමයි මේ සංසාරයේ දුගතියට යන්න තියෙන බය. ජරා මරණ නැත්තම් අපට මේ ලෝකයේ තුල ගෝචර වෙන දුක ලැබෙන්න තියෙන අකමැත්ත. එතකොට මේක මුල් කරගෙන අපි යම් ප්‍රතිපදාවක් මොනවා හෝ පුරුදු කරනවා මේකින් අයින් වෙන්නට යම් කිසි කෙනෙක් කියලා දෙන විදිහට. මුලින්ම අපට කරන්න තියෙන්නේ මොකද්ද? මුලින්ම අපට ලැබෙන්නේ මොකද්ද? මේ ලෝකේ අපට දුක ලැබෙන කාමයන් අයින් කරන එක. අපි දැනගත යුතුයි කාමයන් අයින් කිරීමෙන් ඒ අදාළ සැනසීමක් විතරක් ලැබෙන බව. ඉතින් මේක නිවැරදිව නොදන්නාකම නිසා දහම අවබෝධ වුණ බව රැවටෙන්න පුළුවන්. බුදුරණවහන්සේ අංගුත්තර නිකායේ දේශනාවක් පැහැදිලි කරනවා සමාධි භාවනා සූත්‍රය කියලා. ඒකේදී බුදුරණවහන්සේ ඉස්මතු කරනවා සමාධි හතරක්. එක සමාධියක් තමයි දිට්ඨ ධම්ම සුඛ විහරණය පිණිස පවතින සමාධිය. අනික් සමාධිය තමයි ඥාන දර්ශනය පිණිස පවතින සමාධිය. අනිත් සමාධිය තමයි සති සම්පජන්ණය පිණිස පවතින සමාධිය. අනිත් සමාධිය තමයි ආසවක්ඛය පිණිස පවතින සමාධිය. දිට්ඨ ධම්ම සුඛ විහරණය පිණිස පවතිනවා පළවෙනි ධ්‍යානෙ, දෙවෙනි ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යානෙ, හතරවෙනි ධ්‍යානෙ. මේ සමාධි හේතු වන්නේ කුමක් පිණිසද? දිට්ඨි දහමී සැපසී වාසය කිරීමට. ඥාන දර්ශනය ඇති කරගන්නට හේතු වෙනවා ආලෝක සංඥාව, දිවා සංඥා මෙනෙහි කිරීම. දිබ්බ චක්කවාදී ඥාණයන් ඇති කරගන්නට ඒක හේතු වෙනවා. සති සම්පජන්නේ, ඒ කියන්නේ සිහියෙන් අපට සියලු වැඩ කටයුතු කරන්නට හේතු වෙනවා. මොකද්ද? සිහියෙන් වේදනාවල් දැනගන්නවා, පවතිනව දැනගන්නවා, නැති වෙනව දැනගන්නවා, සංඥාවල් විතරකයන්. මෙන්න මේ දැන ගැනීම හේතු වෙනව කොමකටද? සති සම්පජන්නේට. එතකොට ඒ පුරුදු කිරිල්ල හේතු උනේ ඒ සඳහා. මෙන්න මේක දැනගන්නට ඕන. ආසවක්ඛය පිණිස පවතින්නේ කුමද්ද? පංච පාදානස්කන්ධයේ උදේවයි දැකීම. ඉති රූපං ඉති රූපස් සමුදය ඉති රූපස් සත්තංගමෝ කියන මෙන්න මේ පංච උපාදානස්කන්ධයන්ගේ හට ගැනීමත් නැතිවීමත් දැකීම තමයි ආසවක්ඛය පිණිස පවතින්නේ. එහෙනම් අපි මේක ඉගෙන ගන්නට වෙනවා, විවසන්නට වෙනවා, හිතන්නට වෙනවා, තේරුම් ගන්නට වෙනවා. එතකොට තමයි පින්වතුනි අපට මේ පංච උපාදානස්කන්ධයේ මේ සත්‍ය ස්වභාවය තේරුම් ගන්න පුළුවන් වෙන්නේ.
ඒකයි මම පැහැදිලි කරේ අපි මේ යන ගමන අන්ධයේ අරන් යන ගමනක් නොවිය යුතුයි. දැන් අන්ධයේ තව අන්ධයෙකුට ඔහොම යන්න කී කිය යනකොට කොහෙ හරි ආවි. නමුත් නිවරේචනට යන්නේ නැහැ. ඇස් ඇති කෙනෙක් අනිත් කෙනා එක්කරන් යන නෙමෙයි කල යුත්තේ. ඇස් දෙක පාදවන්න. ඇස් දෙක පෑදුනාට පස්සේ යන මඟ පැහැදිලි. බුදුරන් වහන්සේගේ දහම එහෙම එකක්. එහෙනම් අපි භාවනාවක් හැටියට පුරුදු කළ යුත්තේ. මූලිකව අපි යම් යම් දේවල් පුරුදු කරන්නට ඕනේ අදාළ සැනසීම් ඇති කරගන්නට. නමුත් විමුක්තිය ලබන්නට නම් සත්‍ය වටහා ගන්නට නම් පුරුදු කරන්නට ඕනේ මොකද්ද? මේ සම්මාදිට්ඨිය ඇතිවන්නට හේතුන ප්‍රත්‍ය. සද්ධර්ම ශ්‍රවණියයි යෝනිසමනසිකාරය. මෙන්න මේ ප්‍රත්‍ය අපි පුරුදු කළොත් විතරයි පින්වතුනි අපට ලෝකෝත්තර සම්මාදිට්ඨියක් ඇති කරගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් අපට කවදාවත් ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඇති කරගන්න බැරි වෙනවා. එහෙනම් අපි ඒකට හොඳට විමසන්නට වෙනවා.